සත්ව හිංසනය වැරදි කියලා අපි මෙහෙම කියන්න ඕනේද කියලා හිතන තරමටම මට නම් හිතනවා මේ ඒක අපේ හදවතටම බද්ධ වෙන්න ඕනි මිනිස්සු විදිහට උසස් මනසක් තියන අය විදිහට අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් ඒක නැවත නැවතත් පුන පුනා කියන්නට අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි මගේ මතය නමුත් මේවන විට සත්තුන්ට සිදුවන හිංසනය ඒ වගේම මේ ආඥාපනත් අනපනත් වල තියෙන පැරණිකම මේ සියල්ල නිසා අදවන විට මෙහෙම කියන්න සිද්ධ වෙලා තියෙනවා පෞද්ගලිකව මම නම් හැමදාම සත්තුන්ට ආදරය කරා මොකද මම පිටිසර ගමක හැදුන කෙනෙක් ඉතින් හැමදාම මම සත්තුත් එක්ක හිටි උදේට හරිනකොට සත්තුන්ගේ සද්දය කුරුල්ලන්ගේ නාදය ඇහිලා ඉස්කෝලේ යනකොට පාර දෙපැත්තේ සත්තු හිටපු එහෙම පරිසරයක හැදිච්ච අපි අනිවාර්යයෙන්ම නිරන්තරයෙන්ම මේ සත්තුන්ට ආදරය කරන්නට පුරුදු වුණා සත්තු කියන්නේ මනසින් උසස් නැති වුණාට අපි වගේම තවත් පණ තියෙන හැඟීම් ප්‍රකාශනය කරගන්න බැරි අපිට කියන්න බැරි වුණාට බොහෝ දේවල් හිතේ දරාගෙන ඉන්න තවත් එක ජීවි කොට්ටාසයක් කියන එක මට මේ වෙලාවේ කියන්න ඕනේ මොකද අපි හිතන්නේ අපි ගැන විතර නම් අපි මනසින් උසස්ද කියන එක අපිට නැවතත් හිතන්න වෙනවා සත්තුන්ටත් ඔවුන්ගේ ලෝකයේ තුල අයිතිවාසිකම් තියෙනවා මානව අයිතිවාසිකම් අපිට තියෙනවා වගේම හැබැයි ඒක ප්‍රඥප්තියකින් හදලා ඔවුන්ට පෙන්වන්න බෑ හැබැයි මිනිස් විදිහට අපිට පුළුවන් ප්‍රඥප්තියක් හදලා ඒ ප්‍රඥප්තියේ තියෙන දේම පමණක් නොවේ අපේ මනසිනුත් අපි හිතලා අපි ආදරය කරුණාව දයාව මම අර කලින් කිව්ව හැම ආගමකම තියෙනවා අඩු වැඩි වශයෙන් ඉතින් ඒක නිසා ඒ ආදරය කරුණාව දයාව සත්තුන්ට දක්වන්න කියන පණිවිඩය තමයි මම මේ කියන්නේ අර ප්‍රඥප්තිය කෙසේ වුණත් ඒ ප්‍රඥප්තිය එන්න කලින් අපිට පුළුවන් සත්තුන්ට ආදරය කරන්න අපිට එහෙම බැරි කමක් නැහැ නේ මේ සතා කැමති නැතුව ඇති මූට ගහනකොට කියලා අන්න එහෙමවත් අඩු ගන්න හිතලා අපි අපේ උසස් මනස පාලනය කරගන්නට උත්සාහ කරා නම් මම හිතනවා සත්ව හිංසනය යම් කිසි දවසක කවදා හරි දවසක මේ ලෝකෙම තුරන් වෙලා යයි කියලා